नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। सम्बे पापस्से अकरणं कुशलस्से उपसंपदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं। सम्बे पापस्से अकरणं कुशलस्से उपसंपदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं। सम्बे पापस्से अकरणं कुशलस्से उपसंपदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं। साधु 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 හොඳයි සත්පුරුෂ කාරණු පින්වතුනි, අද දවසේදීත් අපි මේ විදියට පාලි භාෂාව තරණයේ දෙවෙනි පොත සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් අපි දැන් මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ සමාස පිළිබඳව. ඉතින් මේ සමාස කියන්නේ පාඩම ගොඩාක් වැදගත් පාඩමක්. ඉතින් අපි ටික ටික මේවා දැන ගැනීම අපට පාලි භාෂාව පිළිබඳව තියෙන දැනුම වර්ධනය කරගන්න හේතුවක් වෙනවා. ඉතින් හොඳයි, එහෙනම් අපි PDF එක අරගෙනම සාකච්ඡා කරමු. අපි ගිය පාර බහුබ්බී සමාසය කතා කරේ. අද තියෙන්නේ අව්‍යයි භාව සමාසය. අව්‍යයි භාව. අව්‍යයි භාව කියලා කියන්නේ මේ අව්‍යයි භාව සමාස කියලා කියන්නේ මේ නිපාත උපසර්ග වලින් හැදෙන සමාසයක්. අව්‍යයි භාව සමාසය කියන්නේ මේ සමාසයත් බොහොම අපට වැදගත් සමාසයන් නිතරම පාලියේ භාවිතා වෙන සමාසයක්. මාලි මහත්මිය පේනව නේද PDF? පේනවා ස්වාමීන් වහන්ස. එහෙනම් අපි අව්‍යයි භව සමාසයේ සාකච්ඡා කරගෙන යම්. මේවල ඉතින් ලොකු දෙයක් නැහැ. මේ මේවා ටිකක් ගැඹුරුයි වගේ තිබ්බට මේ හැදෙන ස්වභාවය මේ විදියට පද හැදෙනවා කියලා විතරක් හරි ඔළුවට ගත්තනම් මේවා ගැන අවබෝධයක් හදාගන්න පුළුවන්. හරි. අව්‍යයන් හෙවත් උපසර්ග නිපාතයන් මුලින් සිට අව්‍යයන් කියලා කියන්නේ උපසර්ග වලට නිපාත වලටයි අපි කියන අව්‍යයන් කියලා. මුලින් සිට පරෝ පදයන් හා සමාස වෙන විට අව්‍යයි භව සමාස නම් වෙනවා. හා. ඒවා පර පදයන් එක මේ උපසර්ගයි නිපාතයි. උපසර්ග කියන්නේ මොකද්දත් කියලා අපි ඉගෙනගෙන දැන් තියෙනවා. නිපාත කියන්නේ මොකද්දත් කියලා අපි ඉගෙනගෙන දැන් තියෙනවා. එතකොට මේවා මේ උපසර්ගයක් හරි නිපාතයකට හරි පරපදයන් හා සමාස වෙන එක උපසර්ගයේ නිපාතයකට පස්සේ මොකක් හරි තව පදයක් තියෙනවා. ඒ පදෙත් එක්ක තමයි එකතු වෙන්නේ මේවා. එතකොට ඒකට තමයි අව්‍යයි භව සමාසය කියලා කියන්නේ. මතක තියාගන්න උපසර්ගයි නිපාතයි සමාස වීම තමයි අව්‍යයි භවයක් කියලා කියන්නේ. මේ සමාසයේහි පූර්ව වූ උපසර්ග නිපාතයන්ගේ අර්ථය ප්‍රධාන වෙයි. මේ සමාසයේ අව්‍යයි භව සමාසයේදී ප්‍රධාන වෙන්නේ උපසර්ගය හරි නිපාතය හරි තමයි. පූර්ව තියෙන පදේ තමයි ප්‍රධාන වෙන්නේ. අව්‍යවිභාව සමාස පදයෝ නපුංසක ලිංගිහි වෙති. ඒවා සමාස වුණාට පස්සේ, ඒ කියන්නේ අව්‍යවිභාව සමාසයේදී ඒව සමාස වුණාට පස්සේ අපි තියන්නේ එක නපුංසක ලිංගෙන් තමයි ඒක තියන්න ඕන.
අකාරාන්ත වූ අව්‍යභාව සමාසයේ ශබ්දයන්කරින් පර වූ හැම ඉබක්තීන්ටම ඇතැම් විට අන් ආදේශ වෙනවා. නපුංසක ලිංග ක්‍රමයට ගත්තොත් එහෙම අන් කියන ස්වභාවයෙන් තමයි අවසානයේ මේක ආදේශ වෙන්නේ. ඉකාරාන්තාදී ශබ්දයන් කෙරෙන් සියලු විභක්තීන්ට ලොප් වෙනවා. ඉකාරාන්තාදී වෙනකොට ඒ මේ අන් කියන පදයේ ලොප් වෙලා යනවා කියලා කියනවා. අපි බලමු ඒක යෙදෙන ආකාරය අනුව අපිට මේක තේරුම් ගන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය මතක තියාගන්න නපුංසක ලිංගයේ තියෙන අන් කියන ප්‍රත්‍යය තමයි යෙදෙන්නේ. චිත්තං කියනවා වගේ අන් කියන ප්‍රත්‍යය තමයි මේ අව්‍යේභාව සමාසයක් හැදුනට පස්සේ ඒක අපි තියන්නේ මෙන්න මේ නිග්‍රහීතයේ තමයි අන්තිමට තියන්නේ. ඒකයි මේ කියන්නේ. හරි. එතකොට මෙන්න මේ උදාහරණයක් තියෙනවා. නගරස්ස උප. නගරස්ස උප කියලා කියනකොට ඔන්න බලන්න අව්වේ නැත්තම් නිපාත උපසර්ගයේ පස්සේ තියලා තියෙනවා. අනිකුත් පදයේ ඉස්සරහින් තියලා තියෙනවා. මේක තමයි උපසර්ගය. මේක උප කියන එකට උපසර්ග. උපසර්ගයක් උප කියන්නේ උපසර්ගයකට. එතකොට මේ නගරස්ස කියන එක විභක්තියක් විදියට තියෙන එක. එතකොට දැන් මේ උපසර්ග හරි නිපාතය හරි තියන්න ඕන ඒ පදයට පස්සේ. පස්සේ තමයි තියන්නේ. හැබැයි මේක මේ උපසර්ගයේ නිපාත තමයි ප්‍රධාන වෙන්නේ. එහෙමයි අපි ඒක තේරුම් ගන්න. එතකොට ඒක සමාස වෙනකොට හැබැයි මේ උපසර්ගයේ නිපාතේ ඉස්සරහට තමයි ගන්න. තේරෙනවද? පස්සේ අපි තිබ්බට පදයකට පස්සේ අපි සමාස කරනකොට උපසර්ගයේ හරි නිපාතේ හරි තිබ්බට ඒක සමාස වෙනකොට ඒ උපසර්ගයේ නිපාතේ මුලට ගන්නවා. ඒක තමයි ප්‍රධාන වෙන්නේ. ඒකනේ ප්‍රධානයි කියලා කිව්වේ. අව්‍යභාව සමාසයේදී උපසර්ගයයි නිපාතයයි තමයි ප්‍රධාන වෙන්නේ. ඒ ප්‍රධාන වෙනින්ද සමාස වෙනකොට ඒක ඉස්සරහට ගන්නවා. අනිත් පදේ පිටිපස්සට ගන්නවා. ඒ පිටිපස්සට ගත්ත පදේ අන් වලින් තියන්න ඕන. නිග්‍රහීතෙන් තියන්න ඕන. දැන් මේක හදනවා නම් අපි කොහොමද හදන්නේ? අපි කිව්වා සමාසයක් සිදු කරනකොට ඒක විභක්තියෙන් ලොප් කරන්න ඕන. මේ නගරස්ස කියන එකේ නගර කියලා ගන්න. නගරස්ස කියලා විභක්තිත් එක්කනේ තියෙන්නේ. ඒ විභක්ති අයින් කරාම එන්නේ නගර. එකතු කිරීම උප. කොහොම නේන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? මේක සමාස වෙනකොට ප්‍රධාන පදේ ඉස්සරහට ගන්නවා. උප. නගර. කොහොම එනවා? ඊට පස්සේ කිව්වා මේක තියන්න ඕන මොන විභක්ති ස්වභාවයෙන්ද? නපුංසක ලිංගේ චිත්ත ස්වභාව චිත්ත ශබ්දේ ආකාරයට පඨම විභක්තිය ඒක වචනින් තියන්න. ඒ කියන්නේ අං කියන එක තියන්න. අං කියන එක තමයි ආදේශ කරන්නේ. අං කියන එක ආදේශ කරාම උප නග සූර ව්‍යංජනේ වෙන් කරනව රයන්නේ. ආ ඊට පස්සේ සූර ව්‍යංජනේ වෙන් කළා මේ ඉස්සරහා තියෙන සූරේ ලොක් කළා. සූරයක් නැති ව්‍යංජනේ සූරේ කරා අරන් යනවා. එතකොට හැදෙනවා උපනගර. අන්නේම ඇති. නගරස්ස උප උපනගර. එතකොට මේ උපනගරම් කියන එකේ අර්ථය තමයි නගරයාගේ සමීපේ. උප කියන්නේ සමීපේ කියන අර්ථය. මේ උප කියන්නේ සර්වනාමයක්. මේ සර්වනාම වල එක එක අර්ථ තියෙනවා. එතකොට මේ උප කියන එකකින් සමීපේ කියන අර්ථයක් ගන්නවා. එතකොට අපි මෙතනදී මේ උපනගරම් කියලා ත්‍රිපිටකයේ තිබ්බට අපිට මේක ඇතුලෙන් පේන්නේ නගරේ සමීපේ කියන අර්ථේ. උප කියන්නේ සමීපේ, නගරම් කියන්නේ නගරේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේක හැදුනේ නගරස්ස උප තමයි. මේ උපනගරම් කියන එකේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? නගරස්ස උප. නගරයාගේ සමීපේ කියන අර්ථය. තේරුණාද? එතකොට අපි මේක දැක්ක ගමන් තේරුම් ගන්න ඕන මේක අව්‍යභාව සමාසයක් කියලා. ධර්තාණං කියලා තියෙනවා. ඔන්න ඊට පස්සේ තියෙනවා ධර්තාණං කියලා. එතකොට දතං කියලා හැදෙනවා. මේ දයන්න දික්ත වෙනවා. දයන්න දික්ත වෙලා තියෙනවා. ඒවා මේ පද හැදෙන විදියක්. ඒවා ගැන වැඩි හිතන්න එපා. නිකන් අර අපි ඉගෙන ගත්තනේ සන්ධි වෙනකොට ව්‍යංජනේ දිත්ත වෙනවා කියලා. ඒ වගේ හැදෙන දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. දරතානම් මේ කියන එකෙන් දරත එකතු කිරීම නි.
දරත එකතු කිරීමනි අපි කියන්නේ මේකේ විභක්ති අයින් කරන්න ඕනේ. දරතානම් කියලා තිබ්බට ඒක චට්ටි අර්ථයේ ආනම් කියන ප්‍රත්‍ය එකතු වෙලානේ. දරත ආනම් දරතානම්. එතකොට අපි කිව්වා සමාස කරනකොට මොකද කරන්නේ? මේකේ විභක්ති අයින් කරන මුල් ස්වරූපයෙන් තියන්න ඕන. දරත දරතනි මෙතන එන්නේ දරත නි මේකේ මුල් ස්වරූපයයි අපි ගන්නෙ. දරතානම් කියන එක ගන්නෙ ආනම් කියන ප්‍රත්‍ය එකතුනේ චට්ටි බහුවචන නිසා. ඊට පස්සේ නී කියන එක ඉස්සරහට ගන්නවා. එකතු කිරීම දරත. ඊට පස්සේ මේ නියන්නත් එක්ක එනකොට මේක දුත්ත වෙනවා. එකතු කිරීම අන් නපුංසක ලිංග ඒක වචනින් තියෙනවා. එතකොට නිද්දරතං. නිකල් දැනන්න. ඔන්න ඔය විදිහේ. එතකොට අපි මේ සමාස කරනකොට නිතරම මතක තියාගන්න විභක්තියින් අයින් කරනවා. විභක්තියින් අයින් කළා තමයි සමාස කරන්නේ. එතකොට සමාස වෙනකොට ප්‍රධාන පදේ වන නිපාතේ හරි උපසර්ගේ මේකනේ. ඒක ඉස්සරහට අපි නිතරම ගන්න ඕන. එතකොට නිද්දරතානම් නි නිද්දරතං. ඒ කියන්නේ 10ක් නැති. දරත කියන්නේ 1000 මහන්සිය. එතකොට මේක නියන්න දැම්මහම ඉස්සරහට නිද්දරතං නිද්දරතං කියලා එනවා. ඒ කියන්නේ 1000ක් නැති කි. අර්ථය බය වෙන්න එපා. මේවට කියන්නේ නිරුක්ති කියලානේ. දැන් අපි පෙළ පොතක මේ නිද්දරතං කියලා පදයක් තියෙන්න පුළුවන්. අපිට හොයන්න බෑ මේක මොකද්ද කියලා. හැබැයි ඒකට තමයි අටුවාව තියෙන්නේ. පෙළේ අපි ඒකනේ කියන්නේ අපිට පෙළ අටුවා ටීකා නැතුව මේ ත්‍රිපිටකේ තේරුම් ගන්න බෑ. ඒක නිසා තමයි මේ පෙළේ ඔන්න තියෙන්න පුළුවන් නිද්දරතං කියලා. එතකොට අපිට ගැටලුවක් වෙන මොකද්ද මේකේ අර්ථය? එතකොට මේකේ අර්ථය අපි බලන්න ඕන නම් අපි අටුවාව බලන්න ඕන. අටුවාවේ ඔන්න විස්තර කරලා තියෙනවා මේ නිද්දරත හැදුනේ ඒ තමයි දරතානම් නි 1000ක් නැති බව. අන්න එතකොට තමයි අන්න අටුවාවෙන් අපි ඒකට ගන්න ඕන. අටුවාවේ අනිවාර්යෙන්ම මේක තියෙනවා. මේ නිරුක්ති. ඒකයි අපි අනිවාර්යෙන් පෙළ කියවනවා නම් අටුවාවක් තියාගන්න ඕන. අටුවාව කියවනවා නම් ටීකාවක් තියාගන්න ඕන. පෙළේ අපිට තේරෙන්නේ නැති තැන් නිරුක්තියින් අටුවාවේ තියෙනවා. අටුවාවේ තේරෙන්නේ නැති තැන් ටීකාවේ තියෙනවා. ඒකයි අපි ඒව ඇසුරු කරන්න ඕන අනිවාර්යෙන්ම. ඒව නැතුව ඇත්තටම නියමර්ථයක් ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා රතස්ස අනු. රතස්ස අනු කියන එකෙත් සමාස කරනකොට මොකද්ද කරන්නේ? රතස්ස කියන එකේ විභක්තිය අයින් කරනවා රත අනු. අනුරත ඒක අන් කියන ප්‍රත්‍ය එකතු කරාම අනුරතං කියලා එනවා. රතේට පසුව රතේ අනුව කියන අර්ථය. අද්ද මාසං අනු. අද්ද මාසං අනු කියන එකත් අර විදිහටම අපි ගන්නවා. අද්ද මාසං කියන එකේ අද්ද මාස අනු. එතකොට අනු කියන එක ඉස්සරහට අරගෙන අද්ද මාස කියන එක ගන්නවා පිටිපස්සට. එතකොට කොහොමද මේක අන්වද්ද මාසං උනේ? අපි මේ පදේ හැදුවා. මේක මැදට මේ අනු කියන එකේ මැදට වයන් එකතු වෙනවා. වයන්නක් එන්න ඕනේ. වමෝදු දණ්ඨාණං කියලා තියෙනවා සන්ධියක්. ඒකට අනුව තමයි මේ වයන් හැදුනේ. මම ඒක ඔන්නම් ලියලා පෙන්නන්න. දැන් ඔන්න අපි ගත්තා මෙතන තියෙනවා අන්වද්ද මාසං අනු. එතකොට දැන් ඕකේ සුවර ව්‍යංජන වෙන් කරාම අන්වද්ද මාස අනු. ඔන්න විභක්ති අයින් කරාම අන්වද්ද මාස අනු. ඔහොම එනවනේ. එතකොට අනුවද්ද මාසං කියලානේ අපි සන්ධි කරන්න ඕන. අනු එකතු කිරීම අන්වද් අන් මේ අනුවද්ද මාසං ඈ මෙතන ඉන්නේ අනුවද්ද මාස. මෙතන ඉන්නේ අද්ද මාසං කියන එක. අද්ද මාසං අනු. ඔය දෙකනේ සන්ධි වෙන්න ඕන. එතකොට අපි ඒක සන්ධි කරනකොට මොකද කරන්නේ? අනු කියන එක ඉස්සරහට ගන්නවා. අපි කෝනේ නිපාතියයි උපසර්ගය ඉස්සරහට ගන්න ඕන ප්‍රධාන පදේ නිසා.
ඊළඟට අද්ද මාසං. දැන් මේ අකුරු දෙක මේ සන්ධි කරන්න ඕනේ. එතකොට සන්ධි කරනකොට එකක් තියෙනවා වමෝදු දන්තාන්නම් කියලා. ඒකෙදි මොකද වෙන්නේ? මේ නු යන්නේ සුවර ව්‍යංජනේ වෙන් කරනවා. අල්නා යන්නට උයන් එකතු වෙලා තමයි නු යන්න හැදුනේ. ඊළඟට අද්ද මාසං. අද්ද මාසය. ඔව් සූර ව්‍යංජනේ මේ විභක්ති අයින් කරලානේ තියෙන්නේ දැන්. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ උයන්න වෙනුවට අපි වයන්නක් දානවා. උයන්න වෙනුවට වයන්නක් දානවා. එතකොට කොහොමද කරන්නේ? උයන්නට අපි වයන්නක් දානවා. ඒ කියන්නේ අල් වයන්න. අද්ද මාස. අද්ද මාස. ඔහොම එනවා. ඊට පස්සේ මෙන්න මේ උයන්න අයින් වෙලා අල් වයන්න ඇවිල්ලානේ. එතකොට අල් වයන්න අයන්නත් එක එකතු වෙනවා. එතකොට එනවා අන් වා ද මා ස අන්වද්ද මාස කියලා හැදෙනවා. ඒ අන්වද්ද මාස කියන එකට අන් කියන එක එකතු වෙනවා. එතකොට එනවා අන්වද්ද මාසං කියන. ඔන්නම තමයි ওই පදේ හැදුනේ. අතරදී උනේ උයන්න වෙනකොට වයන්නක් ආදේශ වුණා. වමෝදු දණ්ඩාණන් කියලා සූත්‍රයක් තිබ්බා. ඒ උයන්න වෙනකොට වයන්න ආදේශ වුණා තමයි අන්වද්ද මාසං කියලා පදේ හැදුනේ. අනුවද්ද මාසං අනුවද්ද මාස අන්වද්ද මාස කියලා හැදුනා. ඊට පස්සේ නපුංසක ලිංගයේ පඨම විභක්ති ඒක වචනේ දැම්මා අන් කියන ප්‍රත්‍යය. එතකොට අන්වද්ද මාසං කියලා මෙන්න මේ අව්‍යවහාර සමාසය හැදුනා. ඉතින් ඒ වගේම තමයි පබ්බදස්ස තිරෝ තිරෝ පබ්බතං කියන එකත් හැදුනේ. තිර තිරෝ පබ්බත මේක සුවර ව්‍යංජන අයින් කළා. ඊට පස්සේ මේ නිග්ගහිතේ ආවේ සාමාන්‍ය ක්‍රමයට නපුංසක ලිංගේ. නගරස්ස අන්තෝ කියන එක අන්තෝ නගර කියලා හැදෙනවා. ඒකටත් අන්තෝ නගර කියන එකට අන් ප්‍රත්‍ය එකතු කළා අන්තෝ නගරම් කියලා හැදිලා තියෙනවා. පාසාදස්ස උපරි කියන එකෙත් උපරි පාසාද කියලා හැදෙනවා. විභක්ති ලොප්පුනාම පාසාදස්ස කියන එකේ ඒකට අන් එකතු වෙනවා. එතකොට උපරි පාසාදං කියලා හැදෙනවා. මංචස්ස හෙට්ටා කියන එකට හෙට්ටා මංච කියලා හැදෙනවා. ඒකට අන් එකතු වෙලා හෙට්ටා මංචං කියලා හැදෙනවා. නිතරම මතක තියාගන්න මේ සමාස කරනකොට අපි විභක්ති ලොප් කරලා දාන්න ඕන, අයින් කරලා දාන්න ඕන. බත්තස්ස පච්චා කියන එකට පච්චා බත්තං කියලා හැදෙනවා. ගංගාය උප කියන එකට උප ගංගං කියලා හැදෙනවා. ඊට පස්සේ උද්ධානම් පටිපාටි නැත්නම් යතා යතා උද්දං කියලා හැදෙනවා. උද්ධානම් කියන එකේ ඒ විභක්තිය ලොක්ුණාම උද්දනේ යතා උද්ද යතා උද්දං කියලා ඊට පස්සේ හැදෙනවා. කමෝ යතා කියන එකට යතා කම කම මෙතනදී උනේ අර ඉස්සල්ලා වගේම කයුණු දෙකක් එකතු වෙනවා. ව්‍යංජන දෙකක් එතුනෝ. ඊට පස්සේ ජීවස්ස යාව කියන එකට යාව ජීවන් කියලා හැදෙනවා. නගරතෝ බහි කියන එකෙත් ඒ විදිහට නගර කියන එකයි බහි කියන එකයි එනකොට බහි නගර කියලා එනවා. අන් ප්‍රත්‍ය එකතු වෙලා බහි නගරම් කියලා හැදිලා තියෙනවා. සත්‍ති යතා කියන එකට යතා සත්‍ති කියලා හැදිලා තියෙනවා. දැන් මෙතනදී කිව්වා මෙතනදී කිව්වනේ මේ ඉකාරයක් ආවොත් අන්තිමට එතනදී නපුංසක ලිංග ඒක වචනේ දෙන්නේ නැහැ කියලා. නිග්ගහිතේ දෙන්නේ නැහැ කිව්වා. මේ තියන්න හැදුනේ කොහොමද? අල්තා යන්නයි යන්නයිනේ. එතකොට මෙන්න මේ සත්‍ති කියනකොට ඒකේ අවසානයේ තියෙන සෝරේ මොකද්ද? යන්නක්. එතකොට මෙතනදී කිව්වා යන්නක් යෙදෙන අවස්ථාවේදී එහෙම වෙන්නේ නැහැ කියලා. මේ කියන්නේ ඉකාරාන්තාදී ශබ්දයන් කෙරෙහි සියලු විභක්තීන්ට ලොප් වෙනවා කියලා කිව්වා. තේරුණාද? එතකොට එතනදී නිග්ගහීතේ යොදලා නැහැ. ඒ යන්නෙන් අවසන් වෙන සමහරක් පදවලදී නිග්ගහීතේ දෙන්නේ නැහැ. ඒකයි මෙතන නිග්ගහීතයක් නැත්තේ. වැරදිලා නෙමෙයි. වාතස්ස පටි කියන එකෙත් අන්න බලන්න. ඒකෙදී එහෙම නැහැ. වාතස්ස පටි කියන එක ඉස්සරහට එනවනේ. පටි වාතං කියලා එනවා. අත්තෝ යාව කියන එකට ජාව දත්තං කියලා එනවා. දැන් අපි දන්නවා මෙතන දයන්නක් ආවි කොහොමද?
ඒ දයන්නක් ආවෙත් අර විදිහටම මේ අපි දන්නවා යවමදුර තරලා චාගම කියලා සූත්‍රයක් තියෙනවා. ඒතනදී අපි දයන්නක් ආගම කරනවා. මැදට නිකම්ම ගෙනලා දාන. එහෙම තමයි මේ දයන්නක් එතනට ආවේ. ඊට පස්සේ කුඩ්ඩස්ස තිරෝ කියලා තියෙනවා. තිරෝ කුඩ්ඩං. ඒකත් අපිට තේරෙනවා. වාතස්ස අනු අනු වාතං කියලා තියෙනවා. ඒකත් සාමාන්‍ය විදිය. බත්තස්ස පුරේ කියන එකට පුරේ බත්තං කියලා හැදෙනවා. පුබ්බස්ස අනු අනු පුබ්බං. ඒකත් පැහැදිලි. වස්සස්ස අන්තෝ කියනකට අන්තෝ වස්සං කියලා එනවා. මේ කියන්නේ ඒ කියන තමයි අර යන්න යෙදෙන අවස්ථාවේදී යෙදෙන විදිය තමයි ඔතනදී කිව්වේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි අව්‍යභාව සමාසය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක ලොකු අමාරු දෙයක් නෙමෙයි. අපි මේකෙදි තේරුම් ගන්න ඕන අව්‍ය කියලා කියන්නේ නිපාත හරි උපසර්ගයක් හරි තමයි. ඒකට තමයි පදයක් සමාස වෙන්නේ. ඒ සමාස වෙනකොට මේ නිපාතයේ උපසර්ගයේ ප්‍රධාන නිසා සමාස වෙනකොට ඒ උපසර්ගය හරි නිපාතය හරි ඉස්සරහට ගන්නවා අනිත් පදේ පිටිපස්සෙන් තියෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ඒක විභක්තිය යෙදෙනකොට සමාස වුණාට පස්සේ තියන්න ඕන විභක්තිය තමයි අන් කියන ප්‍රත්‍යය දාන්න ඕනේ. ඒ කියන්නේ නපුංසක ලිංගි චිත්ත ශබ්දේ ඒක වචනින් යොදන්න ඕනේ. හැබැයි සමහරක් තැන්වලදී තියන්නේ අවසන් වෙලා නම් ඒ සමාස වුණාට පස්සේ යන්න යන් ඉකාරය නම් තියෙන්නේ. ඊ කියන්නේ සුවරයෙන් නම් අවසන් වෙලා තියෙන්නේ. ඒ තැන්වලදී අන් කියන ප්‍රත්‍ය එකතු කරන්නේ නැහැ. ඔන්න ඔය කාරණා දෙක විතරක් අපි ඔළුවේ තියාගත්තා නම් මේ අව්‍යභාව සමාසය කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි අභ්‍යාසයක් කරන්න යන් මාලි මහත්මිය අපිට කතා කරන්න තියෙන කීවෙනි අභ්‍යාසයේද? නවවෙනි අභ්‍යාසයේ ස්වාමීන් වහන්සේ. අපි එදා භාගයක් නේද කරේ? ස්වාමීන් වහන්සේ නවවෙනි අභ්‍යාසයේ කලීම නැහැ. කලීම නැහැ නේ? කලීම නැහැ. අපි අර ගිය පාර පහක් විතර නේද කරේ? අටවෙනි කීයද? ඒ අටවෙනි එකේ අන්තිම හරිය තමයි ගිය සැරේ කලේ. අනේ ඒක ඔක්කොම කරලා වගේ මේ 12 ඒක ඒක අන්තිම හරිය කළා 8 වෙනි අභ්‍යාසය. පාලිකාවට මංජරි එකේ තමයි මැද නැවතුනේ. ඊළඟට 9 වෙනි එකේ මුලින් ඉඳන්ම තියෙනවා නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. 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 එහෙනම් අපි මුලින් ඉඳන් පරිවර්තනය කරගෙන යමු. මේව නම් හරි ලේසියි. එහෙමයි සමිනාස. තස්මින් සමයේ සත්තා අනුකුබ්බේනා ගන්ත්වා අනාථ පින්ඩිකේන මහා සෙට්ටිනා කාරිතේ ජේතවන මහා විහාරේ විහරති. මහා ජනං සග්ග මග්ගේච මොක්ක මග්ගේච පතිත්තාපය මානෝ. කොහොමද අපි පරිවර්තනය කරන්නේ? තස්මින් සමයේ අපි සමාස සන්ධි වෙන් කළා යමුද ඉස්සෙල්ලා? අනු පුබ්බේ නාගන්ත්වා කියනක පුබ්බේ අනු ආගන්ත්වා පදයක් තියෙනවා. එකක් ගත්තොත් එහෙම අනු න පුබ්බ කියන එක තමයි අනුපුබ්බ කියලා හැදලා තියෙන්නේ. ඊළඟට අනුපුබ්බේන ආගන්ත්වා තමයි අනුපුබ්බේන ආගන්ත්වා කියලා ඇවිල්ලා තියෙන්නේ. අනුපුබ්බේන ආගන්ත්වා තමයි අනුපුබ්බේන ආගන්ත්වා කියලා හැදලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මහන්තෝ සෙට්ටි මහා සෙට්ටි ජේතවන මහන්තෝ විහාර කියන ඒවත් එනවා. මහා ජන මහන්තෝ ජන මහන්තෝ ජනම් මහා ජනම්.
සග්ග මග්ගේච සග්ගං සග්ගස්ස මග්ගේ සග්ගස්ස මග්ගේ ස්වර්ගයාගේ මාර්ගය කියන එක සග්ගස්ස මග්ගේ තමයි සග්ග මග්ගේ කියලා ඉල්ලලා තියෙන්නේ මොග්ගස්ස මග්ගේ මොක්ක මග්ගේ මෝක්ෂාගේ මාර්ගය හරි ඒ ටික තමයි තියෙන්නේ එහෙමයි සම්නස් තස්මින් සමයේ ඒ සමයෙහි සත්ත බුදුරදුන් සම්නස් ඒක එක පිළිවෙලටම ගත්තොත් නම් ටිකක් වෙනස් වෙනවා ඒ තියෙන විදිහටම කිව්වනම් හරි ඒකෙදි විහෙරති කියන එක නැතුව මේ යට තියෙන ටික ඔක්කොම මෙතනට කියලා විහෙරති කිව්වනම් එතන විතරයි වෙනස් වෙන්නේ ඒ සමයේ බුදු රජුන් පිළිවෙලින් පැමිණින අපි පාලියත් එක්ක අනුපූපේ නාගන්තා පිළිවෙලින් පැමිණ පැමිණින මහා එතන මහා ජනතාව කියන්නේ කියන්න වෙනවා නේද සමිසේ එහෙම නැත්නම් අනාථ පින්ඩික සිටුතුමා විසින් කරවන ලද චේතන මහා චේතවන මහා විහාරයේහි හරි පිළිවෙලින් පැමිණෙන මහා ජනතාව එහෙම කියන්නේ විහාරයේ කියන තැනට වෙනකන් කියලා මේ යට මං වරකටතුළු දැම්ම ටික කියලා විහෙරති කිව්වනම් හරි හරි මහත්මිය තේරෙන විදිහට කියන්නු මං පස්සේ හරියට ඔක්කොම කියන්න හොඳයි සමිනේ ඒ සම තස්මින් සමේ සත්තා ඒ සමෙහි බුදු රජුන් අනුකුම්බේනා ගන්වා අනාථ පින්ඩිකේන මහා සෙට්ටිනාකාරිතේ අනුපුබ්බේනා ගන්වා අනුපිළිවෙලින් පැමිණ අනුපිළිවෙලින් පැමිණ අනාථ පින්ඩිකේන මහා සෙට්ටිනාකාරිතේ අනාථ පින්ඩික සිටුතුමා විසින් කරවන ලද චේතවන මහා විහාරයේ විහෙරති චේතනවන මහා විහාරයෙහි චේතවන මහා ජනං මහා ජනතාව සග්ග මග්ගේච ස්වර්ග මාර්ගයෙහිද මොක්ක මග්ගේච නිවන් මාර්ගයෙහිද පතික්තා පයමානෝ පිහිටුවමින් විහෙරති වාසය කරයි අන්න එහෙමයි කියන්නේ. එතකොට ඒක එන්නේ මෙහෙමයි. තස්මින් සමෙහි මේ මම මේ කඩන විදිය හොඳට ගන්න. ඒ කියන්නේ එකම විභක්ති එකම විදියට කඩලා එකට කියන්න ඕන. තස්මින් සමෙහි ඒ සමෙහි සත්තා සාස්ෘන් වහන්සේ අනුපුබ්බේ නාගන්ත්‍වා එතනින් නතර කරනවා. අනුපිළිවෙලින් පැමිණ. අනාථ පින්ඩිකේන මහා සෙට්ටිනා කාරිතේ ජේතවන මහා විහාරි. බලන්න ඒ ඔක්කොම එකම විභක්තියකින් එන්නේ. එකම වගේ නිසා ඒ ටික එකට කියන්න ඕන. අනාථ පින්ඩික සිටුවරේ මහා සිටුවරයා විසින් කරන ලද ජේතවන මහා විහාරෙහි මහා ජනං සග්ග මග්ගේච මොක්ක මග්ගේච පතිට්ඨාපේ මානු. ඒව ඔක්කොම එකට කියන්න ඕන. මහා ජනතාව ස්වර්ග මාර්ගයේද මෝක්ෂ මාර්ගයේද පිහිටුවමින් විහෙරති වාසය කරයි. අන්න එහෙමයි කියන්නේ. දෙවෙනි එක කියන්න කමල් මහත්තයා ඉඳලා කියන සයනස තදා සාවත්‍යං සත්ත මනුෂ්‍ය කෝටියෝ වසಂತಿ තේසු අරිය ශාවකාණං තුවේ යේව කිච්ඡානි අහෙසුං පුරේබත්තං දානං දෙන්ති පච්චාබත්තං ගන්ධමාලාදී හත්තා වත් හේසජ්ජා පානකාදීන් ගහපෙත්වා ධම්ම සවනත්තාය ගච්ඡanti ඒ තේරුම හැටියට සමාස කියමුක අපි සමාස සත්ත මනුස්ස කෝට් කෝටිය කියන එක ඊට පස්සේ පුරේ බත්තං අරිය ශාවක කියන එකත් එනවා අරිය ශාවකානම් පුරේ බත්තං පච්චාවත්තං එකක් තමයි මේක අව්‍යභාව සමාසයක් බත්තං පුරේ බත්තස්ස පුරේ පුරේ බත්තං බතගේ පෙර කියන එකනේ ඊට පස්සේ ගන්ධමාලාදී එකත් එහෙමයි අව්‍යභාව සමාසයක් බත්තස්ස පච්චා පච්චා බත්තං එතකොට ගන්ධ මාල ඒවත් වෙනවා නේද වත්ත හේසජ්ජ පානකාදීකා පානකාදීනං වත්ත කියනකොට බේසජ්ජ
බත්ත එකතු කිරීම බේසජ්ජ පාන ආදි පානක කියන කැවිල්ල එකතු කිරීම ආදී ආදි කා ආදි ආදි එලා ඉදිරියට ඔව් ගහපෙත්වා ධම්ම සවනත්තාය ඔව් ධම්මස්ස සවනං ධම්මස්ස කියන තමයි ධම්ම සවනං කියන එක තමයි ධම්මන සවනත්තාය කියලා විපක්තිය එකතු වෙලා තියෙන්නේ तेरुम एक तदा सावत्यान सत्त मनुष्य को कोटियो वसंति एकल सेवत नुवर सत कोटियक मिनुसु वसत तेसु आर्य सावकानां द्वे येव किच्चानि आर्येसुन ओनत्र ओ ओनत्रेन आर्य सावक्यांट वेड दिकाक उह पुरे बत्तन दानां देंती उदय काले दंदेत पच्चाबत्तं गंधमाला आदि हत्वा सुवंद हा मालगेन वत्त हेजस पानकादीन गहपेत्वा वस्त्र बेहेत पान आदि गेन्वागेन धम्म सवनत्ताय धर्मे श्रवणे क्रीम पिनिस पिनिस යති ඔව් එතකොට අර පාලිය කියලා කියන්න උත්සාහ කරන්න ගොඩක් එතකොට කියනවා මේ තදා ඔන්න ඒක වෙනම කියන්නේ තදා එකල්හි සාවත්‍යං සවැත් නුවර සත්ත මනුස්ස කෝටියෝ වසන්ති කෝටි හතක් ජනතාව වාසය කරත් තේසු එතකොට ඒ තේසු කියලා කියන්නේ ඒක සර්වනාමයක් අර අර ඉස්සල්ලා කිව්ව මිනිස්යන්ට තමයි මේ කියන්නේ ඒ සත්ත කෝටියක් හිටපු ජනතාව අරමුණු කරගෙන තමයි ඒක වෙනුවට තමයි මේ තේසු කියන එක දාලා තියෙන්නේ. ඔවුන් අතරින් අපි කිව්වා චට්ටිආර්ථයේ හෝ සත්තමීආර්ථයේ දානව අතරින් කියන අර්ථයෙන්. හොඳට මතක තියාගන්න. එතකොට තේසු ඔවුන් අතරින් කවුද? සත්ත මනුස්ස කෝටියෝ. ඒ ල කෝටි 7ක් මිනිස්යන් අතරින් කියන අර්ථය තමයි මේක දැන්. එතකොට තේසු කියන එක දාලා තියෙන අරක වෙනුවට सर्वनाम स्वभावे एक दान विशेषण विधि दान अर्य सवकान आर सवक अंट देचा अहेसु एम कि कृत्याम ऊह पुरे बत्थं दान देंति पेर बत दंदे पच्छा बत्थं गंधमालादिहत्ता वत्त बेसज्ज पानकादीन गाहापित्ता पच्चाबत्तं पशुबते बैकने बतें पस्से गंधमालादिहत्ता गंध कियन्ने सुवंद माला कियन्ने मल आदि हत्ता सुवंद मल आदि अत एतु हत्ता कियन्ने सुवंद मल आदि अते एतु आदि अते एतु वत्त बेसज्ज पानकाद वस्त्र बेहद पानक आदीन गाहापेत्ता मित्र खारित प्रत्यापेत्ता अरगने गाहापेत्ता गिन्वागिन धम्म सवनत्ताय धर्मे सवने किरीम पिनिस मे पिनिस केनार्ते यदिनवा तत्यावला चतुर्थ्यर्थे गच्छन्ति यति केलय देंटोन हरि ईट पास किया तुंगिनी कौर दया भंडार महात्म की सुरनर महितो सत्ता सहस बिक्कु परिवारो आकेन मनुष्यं राजगहं पाविसी समास सुरनर महितो सहस्र भिक्खु परिवारो आकिन्न मनुष्यं ओके एक क्या
සුරනර මහිත කියන එකට සුරාජ නරාජ දෙව් මිනිසුන් විසින් ඔව් පුදන ලද සත්ත බුදුන් වහන්සේ සහස භික්ෂු පරිවාරෝ දහසක් භික්ෂූන් පිරිවරා ආකින්න මනුෂ්‍යන් මිනිසුන් ගැවසුණු රාජගහන් පාවිසි රජගහ නුවරට පිවිසිසේක. හරි. ඒක එන්න ඕන සුරනර මහිත. ඒ කියන්නේ සුරනර මහිතෝ සත්තා. ඒක එකම විභක්තිය. සුර කියන්නේ දෙවියෝ නර කියන්නේ මිනිස්සු. එතකොට දෙවි මිනිසුන් විසින් පුදන ලද සත්තා සාස්ෘන් වහන්සේ සහස්ස භික්ඛු පරිවාරෝ දහසක් භික්ෂූන් පිරිවර කොට ඇත්තා වූ ආකින්න මනුස්සං රාජගහං මනුස්සයන්ගෙන් ගැවසී ගත්තාහු රජගහ නුවරට පාවිසි පිවිසුනේය. එහෙමයි අපි කියන්නේ. සුරනාර මහිතෝ සහස්ස භික්ඛු පරිවාරෝ සත්තා. ඒ දෙක එකටම කියන්නත් පුළුවන්. දෙවි මිනිසුන් විසින් පුදන ලද භික්ෂූන් දහසක් විසින් පිරිවරණ ලද සත්තා සාස්ෘන් වහන්සේ ආකින්න මනුස්සං මනුස්සයන් විසින් ගැවසී ගත්තා වූ රාජගහන් රජගහ නුවරට පාවිසි පිවිසියේය. හතරවෙනි එක කියන්න කවුරු හරි තව ඒ ඉතුරු කෑල්ල කියන්නකො. ආරුල්හ වාණිජ මහානාවා නිරුපද්ද වේන මහා සමුද්දං හරිත්වා සත්තාහේන ලංකාදීපං සම්පා ඕනි. මෙතන සමාස හැටියට ගත්තොත් ආරුල්හ වාණිජ ආරුල්හ වාණිජ කියන එක මහන්තෝ සමුද්දං මහා සමුද්දං එකයි එච්චරයි නේද සත්ත සත්තා ඒ දෙක විතරයි තියෙන්නේ නේද සනත ලංකාදීපං නෑ ඒක හරි ලංකා ලංකා දීපං කිව්වත් ඉතින් ඒක හරි හරි කියන්නක එනම් පරිවර්තනය කරන්න ආරුල්ල වාණිජා ආරුල්ල වාණිජා වෙලින්දුන් නැගි ආරුල්ල වාණිජා වෙලින්දුන් නැගි මහානාව මහා නැව් නිරුපද්ද වේන මහා සමුද්දං අනතුරු රහිතව මහා සමුද්‍රය තරිත්වා තරණය කොට සත්තාහේන තරණය කොට සද් දවසකින් ලංකාදීපං ලංකාදීපයට සම්පාපෝනි සැපත්විය ප්‍රාණවිය කියල පැමණුනේය අතීත කාලෙන් තියෙන. එතකොට කොහොමද එන්නේ හතරවෙනි එක? ආරුහණ වාණිජා මහානාවා නැව් නැග්ගා වූ වෙළෙන්දු මහානාවා මහත්තුූ නැවේ නිරුපද්ද වේන උපද්‍රවයක් නැතුව මහා සමුද්දන් තරිත්වා මහාමුද තරණය කොට සත්තාහේන සද්දවසක් ඇවෑ. මේ සත්තාහේන කියනකොට මේ එකට එකට දවස් හතක් කියන එක හොඳට මතක තියා. සත්තාහේන කියනකින් අර්ථය තමයි දවස් හතක් කියන එක. මේ එක දිගට දවස් හතක්, ඒ කියන්නේ දවස් හතක්ම ආවා කියන එකයි මෙතන අදහස් කරන්නේ. හත්වෙනි දවස කියන එක නෙමෙයි සත්තාහේන, දින හතක් එක දිගටම ආවා කියන එකයි ඈ. සත්තාහේන දින හතකින් ලංකාදීපං සම්පාපුනි ලක්දිවට සැපත් උනේය නැත්තම් පැමිණුණාහ. හරි, පැමිණුණේ කියන එක ඉන්නේ පටම් පුරුෂ ඒක වචන.
එතන නැව ගැනනේ කියන්නේ එක නැවක් ගැනනේ වෙළෙන්දු ගොඩක් ඉන්න පුළුවන් හැබැයි නැව ගැනයි මෙතන කියන්නේ ක්‍රියාපදයේ එතකොට ඒක බලාගෙන තමයි තියලා තියෙන්නේ හරි පස්වෙනි එක කියන්නේ සපරිවාරෝ රාජා අන්වද්ද මාස මන්තෝ පුරා නික්කමිත්තා නානා තරුස මණ්ඩිතං දිගන කෝජිතං උයානං ගච්ඡති. එතකොට ඒකේ සමාස සපිරිවාරෝ අන්වද්ද මාස මන්තෝ පුරා නෑ එතන අනුවද් අනු අනුවද්ද මාසං අන්තෝ පුරා ඊට පස්සේ එනවා ඕ අන්තෝ මෙතන මේ මයන් ඇවිතිලා තියෙන්නේ සන්ධියත් එක්ක මදාසරේ කියන සූත්‍රය නිසා අන්තෝ කියන එකයි එතකොට මේ අන්තෝ පුරා කියන එක අපි අද ඉගෙන ගත්ත පාඩම පුරා කියන්නේ සර්වනාමයක් අන්තෝ කියලා කියන්නේ ඒක එතකොට ඒ පුරා පුරා මේ අන්තෝ පුරා මේ කියන එකත් එක්ක එන එකක් වෙන්න ඕ අන්තෝ අන්තෝ කියන එක එතනදී නිපාතයක් විදිහට එදෙන ඒක තමයි අන්තෝ පුරා කියලා ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ තරුස් ඕ තරුසන්ද මන්දිතං ඕ දිජ ඝන පූජිත දිජ ඝන කෝචිතං ඕ ටික සප්පිරිවාරෝ රාජා පිරිවර සහිත රජතෙම අන්වද්ද මාස මන්තෝ පුරා අඩමසක් පාසා ඇතුළු නුවරින් නික්කමිත්තා නික්ම නානා තරුස මණ්ඩිතං නොයේ ගස්ලැහැබින් අලංකාර වූ දිගගන කූජිතං උයාන පක්ෂි සම්මෝහයා විසින් නාද කරන ලද උයනට ගච්ඡති යයි යයි හන්නවර සපරිවාරෝ රාජා පිරිවර සහිත රජතුමා අන්වද්ද මාසං අන්තෝ පුරා නික්කමිත්තා අඩ මාසකින් ඇතුල් පුරයෙන් නික්මි එහෙමයි කියන්නේ අඩ මාසකින් ඇතුල් පුරයෙන් නික්මි එහෙමයි අපි කියන්නේ එතන අන්තෝ කියන්නේ ඇතුළ පුරා කියන්නේ ඒ අන්තෝ පුරා කියලා කියනකොට මේ ඇතුළින් නික්මුණා කියන එක නානා තරුසණ්ඩ මණ්ඩිතං නානා තරුසණ්ඩ මණ්ඩිතං මේ තරු කියන්නේ ගස් වලට සණ්ඩ කියන්නේ ගැවසි අරගෙන මණ්ඩිතං සමූහේ නානා තරුසණ්ඩ මණ්ඩිතං නොඑක් ගස් ලැහැබින් ගැවසි ගත්තාහු දිජ ගන්න කූජිතං පක්ෂි සමූහයා විසි දිජ මෙතන මේ දිජ කියලා කියන්නේ මෙතන දි නෙමෙයි දි දිජ දිජ කියන එක තමයි හරි දිජ අල්තෑනින් ජය ඒ කියන්නේ මේ දෙවරක් ඉපදුනා කියන එක තමයි දිජ පක්ෂීන්ට කියන තවත් නමක් තමයි දෙවරක් ඉපදෙනවා කියලා. ඇයි දෙවරක් ඉපදෙනවා කියන්නේ? අර බිත්තරේ ශරීරයෙන් එළියට එනකොට එක පාරක් ඉපදුනා. ඊට පස්සේ බිත්තරේ පලාගෙන එක පාර එනකොට ආයිත් පාරක් ඉපදෙනවා. එතකොට දෙපාරක් ඉපදෙනවා. ඒක නිසා පක්ෂීන්ට අපි කියන්නේ බිත්තරින් ඉපදෙන සත්තුන්ට අපි කියනවා දිජ කියලා. ජය කියන්නේ හටගන්නවා, දී කියන්නේ දෙකක්. අන්න ඒක නිසා තමයි පක්ෂීන්ට තමයි දිජ කියන්නේ. දිජ ඝන කියන්නේ සමූහයට, පූජිත කියන්නේ ශබ්ද කරනවා කියන එක. දිජ ඝන කූජිත. පක්ෂි සමූහයා විසින් නාදිත වූ උයානං උයනට ගච්ඡති යයි. හරි. අපි අභ්‍යාස පහක් වගේ තමයි සාකච්ඡා කරන්නේ මොකද නැත්තම් ටිකක් අමාරු වෙන හින්දා අපි එහෙනම් පාලි පාඨ මංජරිය සාකච්ඡා කරමු. ඉතින් දන්නේ පාලි පාඨ මංජරිය තියෙන්නේ නේද? අවසරයි සමස තිස්වෙනි පාඩේ කොටසක් කළා ගිය සැරේ. මිත්‍ර මේ තියෙන බෝධිසත්වෝ පටම දිවසේ ඉඳන්ද තියෙන. එහෙමයි ස්වාමීන් වහන්සේ. බෝධිසත්වෝ පටම දිවසේ ඉඳන්. එහෙනම් පරිවර්තනය කරමු.
මාලි මහත්මිය නම් කියන්න. හොඳයි ස්වාමී. එහෙමයි ස්වාමී. බෝධිසත්වෝ කටම දිවසේ රත්තියං පච්චෝස කාලේ පංච සුපිනේ දිස්වා තේසං අත්තං උප පරික්කන්තෝ නිස්සස්සයන් අහං අජ්ජ බුද්ධෝ භවිස්සාමි ඉති චින්තේසි. බෝධිසත්වෝ පඨම දිවසේ රත්තියං. බෝධිසත්වයන් වහන්සේ පළමු දවසේ රාත්‍රියේ පච්චූස කාලේ අලුයම පංච සුඛිනේ අලුයම කාලෙහි අලුයම් කාලයෙහි පංච සුපිනේ දිස්වා සිහින පහක් දැක තේසං අත්තං උපරික්ඛන්තෝ ඒවා පරීක්ෂා කරනු ඒවැහි අර්ථය පරීක්ෂා කරනුයේ නිස්සංසයන් අහං අජ්ජ බුද්ධෝ භවිස්සාමි නිසැකයෙන්ම මම අද බුදු බව බුද්ධත්වයට පත්වෙමි ඉති යැයි චින්තේසි සිතුවේය. තතෝ පාතෝ ඒව ශරීර කිච්ඡං කත්වා ආගන්ත්වා අත්තනෝ ශරීරස්ස ආලෝකේන සකලං පදේසං ඕභාසයමානෝ తస్స నీక్రోధ రుక్కస్స మూలే నిసీది. తతో ఇన్పసు పాతో ఏవ ఉదేసనమ శరీర కిచ్చం కత్వా శరీర కృత్య కొట ఆగంత్వా పెమిన అత్తనో శరీరస్స ఆలోకేన తమాగే శరీరేయి ఆలోకయేన్ సకలన్ పదేసన్ మహ ఓభాసయమానో සියලු පෙදෙස බබලව මින් තස්ස නීක්‍රෝධ රුක්කස්ස මූලේ නිසිද්දී නීක්‍රෝධ ගස මුලෙහි සිටියේය. සිටියහ. නීක්‍රෝධ කියන්නේ මොනවටද? නුග. ඊට පස්සේ මේ කාවේ කොහොමද බෝධිසත්වෝ බෝසතාණන් වහන්සේ පඨම දිවසේ රත්තියම් පච්චූස කාලේ පළමු දිවෙහි රාත්‍රියේහි උදෑසන කාලයේහි පංච සුපිනේ දිස්වා සීනියම් සිහිනියම් පහක් දැක තේසං සුපිනානම් ඒ සුපිනානම් කියන එක වරහෙන් දන්නු. මේ තේසං කියන සර්වනාමයේ දැම්මේ මොනවද දිහා බලාගෙන? සුපින දිහා බලාගෙන. සිහින ඒ සිහිනයන්ගේ කියන අර්ථයෙන් එන්න ඕන. තේසං සුපිනානම් ඒ සිහිනයන්ගේ අත්තං අර්ථය උපපරික්ඛන්තෝ පරීක්ෂා කරනුයේ නිස්සංසයන් නිසකේම අහං මම අජ්ජ බුද්ධෝ භවිස්සාමි ඉති. අජ්ජ කියන්නේ අද, බුද්ධෝ භවිස්සාමි ඉති බුදු වන්නෙමි යැයි චින්තේසි සිතුවේය. ඊට පස්සේ තියෙනවා තතෝ ඉක්බිති පාතෝ ඒව උදෑසනම. පාත කියන්නේ උදෑසන, ඒව කියන්නේ ම කියන අර්ථය. පාතෝ ඒව උදෑසනම ශරීර කිච්ඡං කත්වා ශරීර කෘත්‍යේ කොට ආගන්ත්වා පැමිණ අත්තනෝ ශරීරස්ස ආලෝකේන තමාගේ ශරීරයේ ආලෝකයෙන් සකලම් ප්‍රදේශං ඕභාසේ මානු සියලු ප්‍රදේශයේ බබළුවමින් තස්ස නිග්‍රෝධස්ස රුක්කස්ස ඒ නුගගස රුක්ෂයාගේ මූලේ නිසීදී මුලෙහි වැඩ සිටියේය. ඉතුරු කොටස කවුරයි කියන්නේ? ස්වාමීන් වහන්සේක දේ දේවට්ටානං පටිජග්ගිතුන් ආගතා දාසි තතා නිසින්නම් බෝධිසත්තන් දිස්වා චින්තේසි සහත්තේන ඒව බලිකම්මං පටිග්ග හේතුන් සා දේවතා රුක්තතෝ ඕරුහිය නිසින්නාති තතා මඤ්ඤන්ති වේගේන
ගරං ගන්්වා සුජාතාය තං කාරණං ආරෝචේසි. දේවට්ටානම් පටිච්චගහිතුන්. පටිච්චගිතුන් දෙවියන් දේවතාව වසන තැන පිරිසුදු කිරීමට ආගතා දාසි පැමිණි දාසය තථා නිසින්නම් එහි උන්නා එහි හිටි බෝධිසත්වන් කියන්නේ එසේ උන්නා වූ එසේ උන්නා වූ බෝධිසත්වන් දිස්වා චින්තේසි බෝධිසත්වයන් වහන්සේ දැක චින්තේසි කියන එක කියන්නේ පාඩම්ම අර සහස්සේනේ ඊට කියලා තමයි චින්තේසි කියන්නේ දිස්වා සහත්තේන ඒව බලිකම්මම් පරිග්ගහයතුන් තම අතින්ම සුවතින්ම බලිකර්මය බාර ගැනීමට පිළිගැනීමට සා දේවතා ඒ දේවතාවන් වහන්සේ රුක්කතෝ ගහෙන් ඕරුහිය බැස නිසින්නාති චින්තේසි තථා මඤ්ඤන්ති ඒ ආකාරයෙන් සිතන්නේ නිසින්නා චින්තේසි නිසින්නා චින්තේසි සිතා යයි සිතා ඉති චින්තේසි ඉති පස්සේ කියන්නේ ඉති වලට පස්සේ තමයි කියන්නේ චින්තේසි යයි සිතා ඉති චින්තේසි තථා මඤ්ඤන්ති එසේ සිතන්නේ සිතන ඇය වේගේන ගරන් ගත්වා වේගෙන් නිවසට ගොස් සුජාතාය සුජාතාවට තං කාරණං ආරෝචේසි ඒ කාරණේ දැනුම් දුන්නේය දිනඳුනාය දේවට්ටානම් පටිජග්ගිතුන් ආගතා දාසි ඒක එකට කියන්න ඕන දෙවියන් වැඩ සිටින්නා වූ ස්ථානේ පිළිදගුම් කිරීමට ආවා වූ දාසිය තථා නිසින්නම් බෝධිසත්වන් දිස්වා ඒව එකට කියන්න ඕන මේ සිටියා වූ බෝසතාණන් වහන්සේ දැක සහස්සේන ඒව සහත්තේන ඒව සිය අතින්ම බලිකම්මම් පටිග්ග හේතු බලිකර්මයේ පිළිගැනීමට සා දේවතා ඒ දේවතාව රුක්කතෝ ඕරයි ඕරුයිහ නිසින්නා ගස්සෙන් බැස නිසින්නා ඉති හුන්නේ යැයි චින්තේසි සිතුවේය තථා එසේ මඤ්ඤන්ති සිතන්නා වූ ඒ දාසිය වේගේන ගරං ගන්්වා වේගයෙන් නිවසට පැමිණ සුජාතාය සුජාතාව විසින් තං කාරණා මේ සුජාතාය සුජාතාවට තං කාරණා ඒ කාරණාව ආරෝචේසි දැන් වූ වේය හරි ඊතර කොටස කියන්න බණ්ඩාර මහත්මිය කියමුද සුජාතා පන තං සුත්වා සුත්ත මානසා සීගං සීගං පායාසං ස්වර්ණපාතියං පක්කිපිත්වා අඤ්ඤාය ස්වර්ණපාතියා පටිකුජ්ජි සුජාතා පන සුජාතාව වනාහි තං සුත්වා එයාසා තුට්ට මානසා සතුටු සිතින් සීගං සීගං වහ වහ පායාසං ස්වර්ණපාතයන් පක්කි පිත්තා කිරිබත් රන්තලියට බහා අඤ්ඤාය ස්වර්ණපාතියා අන්‍ය රන්තලියකින් පටිකුජ්ජි වැසීය තතු සංපාතින් සීගේ සීසේ තපෙත්තා මහන්තේන පරිහාරේන නික්‍රෝධරුක්කං මූලං ගච්ඡන්ති බෝධිසත්වන් දිස්වා රුක්කදේවතා ඉති සංඥාය බලවගාරවේන වන්දිත්වා තං පායාසපාතින් පූජේසි තත්තෝ තං පාතින් සීසේ එයින් පසු ඇය සීසේ ටපෙත්ත රන්තලිය සීසේ සම්පාති තතෝ තතෝ කියන්නේ ඉක්බිති තම්පාති ඒ පාත්‍රය සීසේ ටපෙත්ත හිසේ තබා
මහන්තේන පරිහාරේන මහත් වූ පිරිවරින් නිග්‍රෝධ රුක්ක මූල ගච්ඡන්ති නුගරුක මුලට යන්නේ බෝධිසත්වයන් විශ්වා බෝධිසත්වයින් දැක රුක්ක දේවතා ඉති සංඥා රුක් දෙවියා යන සංඥාවෙන් බලව ගාරවේන බලවත් ගෞරවයෙන් වන්දිත්වා වැඳ තං පායාස පාතින් ඒ කිරිපත් පාත්‍රය පූජේසි පූජා කළේය. පූජෙත්වාච පන ඒවං ආහ සාමි යතාමයිහං මනෝරතෝ නිප්පන්නෝ තතා තුම්මාකං අපි මනෝරතෝ සමිජ්ජතු ඉති ඒවං චත්වා තුට්ට මානස එතන ඡයන් නෙමේ වයන්නේ ඒවං වත්වා තුට්ට මානස ගේහං අගමාසි පූජේසි පූජා කොට මෙස් පූජා කොටද වනාහි ස්වාමීන් වහන්සේ පූජා කොටද වනාහි පූජෙත්වාච පණ කියනකොට පූජා කොටද වනාහි ඊට පස්සේ හේවං ආහ කියන කොටස කියන්න මේක කියලා එයිස එමයි ස්වාමීන් වහන්සේ සාමි යතා මයියන් සාමීනි යම්සේ මගේ මනෝරතෝ නිප්පන්නෝ මනදොල නිෂ්පන්න වේද ඉටු වේද තථා තුම්හාකං එසේම තුම්හාකං අපි තුම්හාකං අපි නුඹහන්සේගේද මනෝරතෝ සමිජ්ජතු මනදොල සමෘද්ධි වේවායි එවං ආහ මෙසේ කියා චත්‍රා තුට්ට මානසා සතුටු සිටි එවං ආහ කියන්නේ මෙසේ කීවේය කියලා ඉවර කරන්න ඕන එවං වත්වා ඔව් එවං ආහ මේ වත්වා කියනකට කලින් අර එවං ආහ කියන කොටසනේ අපි එතනද කියන්න ඕන ඒ ටික කිව්වේ නෑනේ එවං ආහ මේ ටික තමයි කිව්වේ එවං ආහ මෙසේ කීවේ ඊට පස්සේ තමයි එවං වත්වා මෙසේ කියා මෙසේ කීවේය එසේ ඒවන් ඒවන් අත්තා මෙසේ කියා තෘප්ත මානස සතුටු සිතින් ගේහං අගමාසි ගෙදර ගියේය තොර මෙතර තියෙනවා සුජාතා පන සුජාතා වනාහි තං සුත්වා ඒ ප්‍රෝත්ති අසා එතකොට තං කියන තැනට මේ මෙන්න මේ ටිකම එනවා ඒවට අපි කියන්නේ මේ අන්තර වාක්‍ය කියලා තං කියන එක තියෙන්නේ ඒ තං කියන්නේ මේ ටිකම තං සුත්වා ඒ පණිවිඩය අසා ඒ අසා තුට්ට මානසා සතුටු සිත් ඇත්තා වූ සීගං සීගං පායාසං ස්වර්ණ පාත්‍යම් පක්කිපිත්වා වේගෙන් වේගෙන් පායාස කියලා කියන්නේ කිරිබත ස්වර්ණ පාත්‍යම් පක්කිපිත්වා රන් පාත්‍රේ බහ අඤ්ඤාය සුවන්නපාතියා පටිකුච්චි අන්නේ වූ රන්පාත් පැටියකින් පටිකුච්චි කියන්නේ වසා වැසුවේය පටිකුච්චි වැසුවේය තතෝ ඉක්බිති තං පාතින් ඒ පාත්‍රේ සීසේට අපෙත්වා ඉසෙහි තබා මහන්තේන පරිහාරේන මහත් වූ පිරිවරින් නිග්‍රෝධ රුක්ක මූලං ගච්ඡanti නුගරුක මුලට යන්නේ බෝධිසත්තං දිස්වා බෝසතාණන් වහන්සේ දැක රුක්ක දේවතා ඉති සංඥාය රුක්ෂ්‍යවේ දෙවියෙක් යයි යන සංඥාවෙන් බලව ගාරවේන වන්දිත්වා බලවත් වූ ගෞරවයෙන් වැඳ තං පායාසං පායාස පාතින් පූජේසි ඒ කිරිබත් පාත්‍රේ පූජා කෙරුවේය පූජිත්වාච පන පූජා කොටද වනාහි සාමි ස්වාමිනි යතා මයිහම් මනුරතෝ නිප්පන්නෝ යතා යම්සේ මයිහම් මගේ මනුරතෝ මනෝරතේ නිප්පන්නෝ ඉටු නේද
තතා එසේ තුම්හාකං අපි නුඹ වහන්සේගේද මනෝරතෝ සමිජ්ජිතු ඉති ඒවං ආහ මනෝරතේ සමුද්ද වේවායයි මෙසේ කීහ ඒවං වත්තා මෙසේ කියා තුට්ට මානසා සතුට සිත්තත්තා වූ සුජාතා ගේහං අගමාසි ගෙදරට ගියේය. ඔහොම තමයි ඒ කොටසේ. තව අනිත් කට්ටිය කියන්න කැමති නම් කොටසක් කියන්න පුළුවන්. කියන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ එතන පරිහාරේන කියන එක ආරක්ෂාකාරීව කියලා නේද ගන්න වෙන්නේ? පරිහාරේන කියනකොට මේ පිරිසක් එක්ක කියන එකත් ගන්නවා, මේ ආරක්ෂාව කියන එකත් ගන්නවා. ඔව්, මේක අර බුද්ධ වහන්සේ ඒ පොතේ තියෙන අර විදිහට තමයි. ඔව්, පරිහාරේන කියනකොට ආරක්ෂාව කරගෙන කියන එකත් තියෙනවා. අර කියන්නේ මේ මේ ඔය ධම්මපදට්ට කතාවෙම තියෙනවා මේ මොකද්ද ගබ්බ පරිහාරං කියලා, ගැබ ආරක්ෂාව කියලා කියනවනේ. එතන මේ පරිහාර කියන්නේ ආරක්ෂාව තමයි. නිවර කියන එකත් එන්න පුළුවන්. මෙතන ආරක්ෂාව කියලා ගැත්තත් කමන්නේ. කියන්න බැරිුණ කට්ටිය කියනවනම් කොටසක් කියන්න දෙන්න පුළුවන්. රුක්ෂිණී මහත්මිය, කල්යාණි මහත්මිය කැමතිද පරිවර්තනය කරන්න? කැමතිද? පුළුවන්ද? බෑද? බෑ වගේ ඇති වගේ. එහෙනම් අද දවසේ අපි පන්ති නතර කරමු. මේ කාට හරි කියලා දුන්න පාඩමේ මීට කලින් පාඩම් වල ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. මයික් ඔන් කරගෙන අහන්න ගැටලු තියෙනවනම්. මම 30කින් ඉවරද පාඩම්? තව තියෙනවා. තව ගොඩක් තියෙනවනේ. 37ද? 37 දක්වා. 37 දක්වා තියෙනවා. හරි, කාටවත් ගැටලු නැහැ වගේ. එහෙනම් අද දවසේදී අපි මේ කරා වූ ධර්ම සාකච්ඡාව නැත්තම් මේ බුදුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙලා තියෙන බුදුවරු පාවිච්චි කරන මේ ශ්‍රේෂ්ඨ භාෂාව මේ විදිහට අපි හදෑරුවා. ඒක බුද්ධ ශාසනයට කරන විශාල ගෞරවයක්, ඒ වගේම පූජාවක්, ඒ වගේම බුද්ධ ශාසනය පවත්වන්න කරන විශාල අනුග්‍රහයක්. ඉතින් ඒක අපේ නිවන් මාර්ගයටත් විශාල උපකාරයක් වෙනවා. පාලි භාෂාවල අර්ථය දැනගෙන ඒව භාවිතා කරනවා කියන්නේ ඒක සනිකරම ත්‍රි හේතුක උස්කුෂ්ඨ කුසලයක් නිතරම ඇති කරගන්න උපකාරයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ කරේ අප්‍රමාණ කුසලයක්. ඉතින් මේ රැස් කරගත් අව සියලු කුසලානුභාවයෙන් අපි සෑම දිනාට මෙලෝ තියෙනා වූ කරදර බාධක, අපල උපද්ද්‍ර, රෝගාබාධ දුරු කරගන්න මේ ආශිර්වාදයක්ම වේවා. ternary කියන කටයුතු වඩා සාර්ථක භාවයටම පත් වේවා. නිවන් දකින්නම හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින්නුමුතත්. ඒ වගේම අපි මේ රැස් කරගත් අව සියලු කුසල් සම්භාරයේ මේ ඉන්ටර්නෙට් ගාස්තු ගේමින්, සූම් ගාස්තු ගේමින්, මේ වීඩියෝ ආදී සකස් කරමින්, උපකරණ ආදී ලබා දෙමින් නොඑක ආකාරයෙන් උපකාර කරන ඒ පින්වත් සියලු දෙනාගේ සියලු යහපත් අරමුණු ඉටු වේවා. නිවන් දකින්නම හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින්වන්. සියලු බලගේ ඥාතීන්ට, දෙවියන්ට, සියලු සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්‍යෝ පින් අනුමෝදන් වී ආයුෂ වන්න සැබ්බල ප්‍රඥාවෙන් වැඩේවා. සමකල්හි වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා, නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින්වන්. සාදු සාදු. පෙරවන් සරණයි.